අද වීඩියෝ එකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි දැනුමට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි වාක්‍ය රටා 10ක්. මේ ඉංග්‍රීසි වාක්‍ය රටා එහෙම නැත්නම් මේ සෙන්ටෙන්ස් පැටර්න්ස් ඉගෙන ගන්න එකේ තියෙන වාසිය තමයි අපි හරියට මේ රටාව කොහොමද යෙදවෙන්නේ කියලා ඉගෙන ගත්තට පස්සේ අපිට ඕන තරම් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. අපි එහෙනම් තවත් වෙලාව අරගන්න නැතුව ගිහිල්ලා බලමු මොනවාද අද මම තෝරගෙන තියෙන වාක්‍ය රටා කීපය කියලා. අද දවසේ මුලින්ම තියෙන පැටර්න් එක තමයි used to කියන පැටර්න් එක. used to කියන පැටර්න් එක අපිට අවශ්‍ය වෙන්නේ අපිට කිසියම් ක්‍රියාවක් සිද්ධ කිරීමට හුරු පුරුදුයි. يعني වර්තමාන කාලේ වර්තමානයේ කිසියම් ක්‍රියාවක් කිරීමට හුරු පුරුදුයි. එහෙම නැත්නම් පහසුවක් තියනවා කියලා කියන්න. පහසුවක් තියෙනවා. ඒ වගේම මේ පැටර්න් එක යූස් කරනකොට මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ used to කියන වචනේ ආවට පස්සේ am is කියන ක්‍රියාපද තුනෙන් එකක් අනිවාර්යයෙන්ම අරගන්න ඕනේ. බැරි වෙලාවත් මේ am is කියන එක ක්‍රියාපද තුනෙන් එකක් අරගන්න නැතුව I used to කියලා වාක්‍යයක් හැදුවොත් අදහස වෙනස් වෙනවා. එකකින් අදහස් කරන්නේ කිසියම් ක්‍රියාවක් තමන් අතීතයේ කාලයක් තිස්සේ කරන්න පුරුදු වෙලා හිටියා. අතීතයේ එහෙම දෙයක් කරා කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. ඒතකොට වර්තමානයේ තමන්ට කිසියම් දෙයක් කිරීමට හුරු පුරුදුයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම am is කියන එක අරගන්න වෙනවා. ඒ වගේම used to කියලා අරගන්න ඕනේ. දැන් අපි බලමු පළවෙනි උදාහරණ වාක්‍ය. I am used to her nagging. ඒ කියන්නේ මෙතන nagging කියන්නේ අඩන්තේට්ටම් කිරීම කියන එක. කියන්නේ මට ඇගේ අඩන්තේට්ටම් කිරීම වලට එහෙම නැත්නම් හිරිහැර කිරීම වලට හුරු පුරුදුයි කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒතර ඕකේ තව අර උදාහරණ වාක්‍යයක් අරන් බලමු. ඔයාලට පේනවා ඇති තියෙනවා he is not used to his new office. ඒ කියන්නේ ඔහු ඔහුගේ අලුත් කාර්යාලයට හුරු පුරුදු නැහැ. ඒ කියන්නේ ඔහුට පහසුවක් දැනෙන්නේ නැහැ, අපහසුවක් දැනෙනවා කියන එක තමයි ඔකෙන් අදහස් කරන්නේ. he is not used to his new office. දැන් අපි හිතමුකෝ අපිට මොකක් හරි තව ක්‍රියාපදයක් එක්ක මේ වගේ වාක්‍යයක් හදන්න ඕනි කියලා. හිතන්නකෝ මට noodles කන්න හුරු පුරුදුයි. ඒ කාලේ මම කෑවේ නැහැ. දැන් මට noodles කන්න හුරු පුරුදුයි. මට noodles කන්න පුරුදුයි. කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් I am used to eating noodles. එතකොට මේකෙදි මතක තියාගන්න ඕනේ දේ තමයි am is කියලා අරගන්නවා, used to කියලා අරගන්නවා. ක්‍රියාපදයක් එනවා නම් ඒ ක්‍රියාපදයට ing අනිවාර්යෙන් එනවා. ඔයාලට පේනවා ඇති verb එකට ing එක අහු ගල්ලා තියෙනවා eating කියන එකට. එතකොට මට noodles කන්න පුරුදුයි කියලා අපිට කියන්න පුළුවන් I am used to eating noodles. ඒ වගේම ක්‍රියාපදයක් නැත්තම් අපිට කෙලින්ම අදාළ noun phrase එක භාවිතා කරන්න පුළුවන්. හරි, අපි යමු අද දවසේ දෙවැනි පැටර්න් එකට. දෙවැනි පැටර්න් එක ඇවිල්ලා end up කියන එක. මොකද මේ end up කියන එකෙන් අදහස් කරන්නේ? ඇත්තටම end up කියන එක අපිට ඕනෙ වෙන්නේ අන්තිමේදී දෙයක් සිද්ධ වුණා. ඒ වගේම මේ අවසානය පුදුම සහගතයි හෝ එහෙම නැත්නම් බලාපොරොත්තු නොවිච්ච දෙයක්. අන්න එහෙමයි. අවසානයේ දෙයක් සිද්ධ වුණා. ඒ අවසානයේ සිද්ධ වෙච්ච දේ තමන්ට පුදුම සහගතයි. එහෙම නැත්නම් ඒක බලාපොරොත්තු නොවු දෙයක්. මම නිකන් ලියන්නම්. අවසානය බලාපොරොත්තු නොවු දෙයක් හෝ එහෙම නැත්නම් පුදුම සහගත දනවන දෙයක්. පුදුමය දනවන දෙයක්. දැන් බලන්න පළවෙනි උදාහරණ වාක්‍යය. I ended up working for him. මෙතන for him කියන්නේ ඔහු යටතේ කියන එක. ඔහු යටතේ. කියන්නේ අන්තිමේදී මට ඔහු යටතේ වැඩ කරන්න සිද්ධ වෙලා තමයි නැවතුනේ. කින අදහස තමයි ඔකේ තියෙන්නේ. කියන්නේ අන්තිමේදී මට එයා යටතේ වැඩ කරන්න සිද්ධ වුණා. ඒක ඇත්තටම බලාපොරොත්තු නොවිච්ච දෙයක්. ඒ වගේම ඒක අනිත් අයට පුදුම සහගත දෙයක් වෙන්න පුළුවන්. මොකද එයා ඔහු යටතේ වැඩ කරන්න හිටියේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. දෙවන උදාහරණ වාක්‍ය.
I ended up staying here. ඒ කියන්නේ මම අවසානයේ මෙතන නැවතුණා. හැබැයි මම මෙතන කලින් නතර වෙන්න හිටියෙත් නැහැ. අනිත් අය හැමදේම බලාපොරොත්තුුනෙත් නැහැ. ඉතින් මෙතන නැවතිච්චක බලාපොරොත්තු නොවිච්ච දෙයක් සහ අනිත් අයට පුදුම සහගත දෙයක් දනවන දෙයක්. ඒ කියන්නේ අන්තිමේදී මට මෙතන නැවතිලා නවතින්න වෙලා තමයි නැවතුනේ. ඒ කියන්නේ අන්තිමේදී මට එහෙම දෙයක් කරන්න සිද්ධ වුණා කියන එක. එතකොට end up කියන්නේ කිසියම් දෙයක් අවසානයේ සිද්ධ වෙනවා. ඒ අවසානයේ බලාපොරොත්තු නොවු දෙයක් හෝ පුදුම දනවන දෙයක් වෙන්න පුළුවන්. අන්න එහෙම අවස්ථාවකදී අපි end up කියන pattern එක use කරනවා. හරි. එතකොට end up කියන pattern එක දැන් මේක අතීතයේ දෙයක් අනාගත කාලේ වුණත් අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ඔයාට අන්තිමේදී මෙතන නතර වෙන්න වෙයි වගේ දෙයක් අපි කෙනෙක්ට කියනවා. එතකොට අපි කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් you will end up staying here. අන්තිමේදී ඔයාට මෙතන නතර වෙන්න වෙයි. අපි යමු උදාහරණ වාක්‍ය අංක 3ට. පැටන් අංක 3. without කියන එක. without කියන්නේ කියන්නේ අපිට කිසියම් ක්‍රියාවක් කිරීම වැළකී සිටිනවා කියන එක. මම ඒක පොඩ්ඩක් ඔයාලට පැහැදිලි වෙන්න ලියන්න. කිසියම් ක්‍රියාවකින් වැළකී තවත් ක්‍රියාවක් සිද්ධ කිරීම කියන අදහස තමයි ඔකේ තියෙන්නේ. කිසියම් ක්‍රියාවකින් වැළකී තවත් ක්‍රියාවක් සිදු කිරීම. බලන්න පළවෙනි උදාහරණ වාක්‍ය. She left me without saying goodbye. ඒ කියන්නේ ඇය පිටත් වුණා මට අර ගිහින් එන්නම් කියලාවත් කියන්නේ නැතුව. goodbye කියලා කියන්නේ නැතුව ඇය පිටත් වුණා. මතක තියාගන්න ඕන කරුණු කාරණේ තමයි without කියන වචනේ ආවට පස්සේ අනිවාර්යයෙන්ම verb කියන එකට verb එකට ing එනවා. ක්‍රියාපදයට ing එකතු වෙනවා කියන එක හොඳට මතක තියාගන්න. දෙවෙනි උදාහරණ වාක්‍ය බලමු. don't touch my baby without washing your hands. ඒ කියන්නේ ඔයාගේ අත් හොදන්න නැතුව මගේ බබාව අල්ලන්න එපා. අන්න ඒකයි ඔකෙන් අදහස් කරන්නේ. එතකොට අර නැතුව කියන අදහස ගන්න තමයි අපි මේ without කියන එක යොදාගන්නේ. ඒ වගේම without කියන pattern එක යොදව ගන්නකොට අනිවාර්යයෙන්ම ක්‍රියාපදයට ing එන්න ඕනි කියලා හොඳට මතක තියාගත යුතුයි. නැත්නම් ඉංග්‍රීසි වැරදි. එතකොට පළවෙනි වාක්‍යයේ she left me without saying goodbye. ඇය මට ගිහින් එන්නම් කියන්නෙත් නැතුව පිටත් වුණා. දෙවෙනි එක don't touch my baby without washing your hands. කියන්නේ අත් හොදන්න නැතුව ඔයාගේ බබාව අල්ලන්න එපා. අපි යමු අංක 4ට. අංක 4ේ තියෙනවා තමන් දරන අදහසක් මොකක් හරි ප්‍රකාශ කරනවා. එහෙනම් තමන්ගේ මොකක් හරි තමන් හිතන මතයක් ප්‍රකාශ කරනකොට දැන් මට කියන්න ඕනේ මම හිතන්නේ ඇය මට කැමති කියලා. අන්න ඔය වගේ වාක්‍යයක් අපි ගමු බලන්න. මම හිතන්නේ ඇය මට කැමති කියලා. ඊට කියන්න පුළුවන් I think she likes me. I think she likes me. මම හිතන්නේ ඇය මට කැමති කියලා. තව එකක් කියන්න ඕනේ මම හිතන්නේ එයාලා මහන්සි වෙලා වැඩ කරනවා. අපිට කියන්න පුළුවන් I think they work hard. I think they work hard. මම හිතන්නේ එයාලා මහන්සි වෙලා වැඩ කරනවා. I think they work hard. එතකොට මේ I think කියන pattern එකිනුත් ඔයාලට ඕන තරම් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. හිතන්නකෝ මම හිතන්නේ එයා පෝසත් කියලා. I think he is rich. ඔය වගේ වාක්‍ය ඇති තරම් ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. අපි දැන් යමු pattern number 5 වලට අංක 5ට. පස්සෙනි වාක්‍ය රටාවෙන් අපි අදහස් කරනවා මෙන්න මෙහෙම දෙයක් කියන්න. කියන්නේ තම බලාපොරොත්තුවක් ප්‍රකාශ කිරීමට. තම බලාපොරොත්තුවක් ප්‍රකාශ කිරීමට. උදාහරණ පළවෙනි වාක්‍ය අරන් බලන්න. We hope she is the right candidate.
කැන්ඩිඩේට් කියන නලදන්න මේ ළඟදි පැවැත්වෙන ඡන්දෙට ඡන්ද ඉල්ලන්න ඉදිරිපත් වෙන අයට අපි කියනවා කැන්ඩිඩේට්ස්ලා කියලා. කියන්නේ ඉල්ලුම්කරු එහෙම නැත්නම් අපේක්ෂකයෝ. දැන් මට කියන්න අපි බලාපොරොත්තු වෙනවා අය තමයි නිවැරදි අපේක්ෂකයා කියලා. නිවැරදි ඉල්ලුම්කරු කියලා. අන්න අපිට කියන්න පුළුවන්. We hope she is the right candidate. ඊළඟ උදාහරණ වාක්‍ය මම බලාපොරොත්තු වෙනවා ඔයා මේ ෂෝ එකට කැමතියි කියලා. මේ කන්සර්ට් එකට කැමතියි කියලා. එතකොට අපිට කියන්නේ කන්සර්ට් එක කියන්නේ ප්‍රසංගයට. එතකොට අපිට කියන්න පුළුවන් I hope you like this concert. මම බලාපොරොත්තු වෙනවා ඔයා මේ ප්‍රසංගයට කැමති වෙයි කියලා. එතකොට I hope කියන පැටර්න් එක දාලා අපිට මේ වගේ වාක්‍ය ඕන තරම් නිර්මාණය කරගන්න පුළුවන්. මේකත් අපිට වැදගත් වෙන ඉතාම ප්‍රායෝගික වැදගත් පැටර්න් එකක් තමයි මේකත්. අපි දැන් බලමු පැටර්න් අංක 6 වලට ගිහිල්ලා. ඉතින් ඔයාලට කැමති නම් මෙන්න මේ වගේ ස්පෝකන් ඉංග්‍රීෂ් වාක්‍ය රටා 200කට අධික ප්‍රමාණයක් අධ්‍යයනය කරන්න අපි පාඨමාලාවක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දිස්සන නම්බරයට WhatsApp message එකක් දාලා ඔයාලට අපේ පාඨමාලාව සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. පැටර්න් නම්බර් 6 එකේ මෙන්න මෙහෙම දෙයක් අදහස් කරනවා. කිසියම් ක්‍රියාවක් කරමු. අපි කිසියම් ක්‍රියාවක් කරමු. දැන් අපිට කියන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අද අපි මේ ව්‍යාපෘති ඉවර කරමු. අද අපි මේ ව්‍යාපෘතිය ඉවර කරමු. අන්න අපිට කියන්න පුළුවන්. Let's finish this project today. Let's finish this project today. අද අපි මේ ව්‍යාපෘතිය ඉවර කරමු. තව උදාහරණ වාක්‍යයක් තියෙනවා දෙවෙනියට මම සඳහන් කළා. අපිට ඒකේ මම කියන්න බලාපොරොත්තු වෙනවා අපි කිසියම් ක්‍රියාවක් නොකරයිමු කියන එක. නොකරයිමු. එතකොට let's කියන වචන දෙක අපි අරගෙන not කියලා එකහො කරගන්නවා. අපි හිතමුකෝ අපිට කියන්න ඕනේ නිමල්ට අපි ආරාධනා නොකරයිමු. අන්න අපිට කියන්න පුළුවන්. Let's not invite Nimal. Let's not invite Nimal. අපි ඔක්කොම එකතු වෙලා එහෙම නොකරෙමු කියන එක. එතකොට මේ let's කියන පැටර්න් එක දාලා ක්‍රියාපදයේ මූලික ස්වරූපය අරගෙන අපිට ඕන තරම් වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. අපි හිතමුකෝ අපි නිමල්ට ආරාධනා කරමු නම් let's invite Nimal. අන්න ওই විදිහට අපිට වාක්‍ය ඕන තරම් මේ let's කියන පැටර්න් එකෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. අපි දැන් බලමු ගිහිල්ලා පැටර්න් නම්බර් 7 එකේ මොකක්ද තියෙන්නේ කියලා. හත්වෙනි වාක්‍ය රටාවේ අපි කියන්න බලාපොරොත්තු වෙන මෙන්න මෙහෙම අදහසක්. හරි අපි කියමුකෝ. හරි අපි කියමුකෝ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මොකක් හරි කරුණක් අපි පැහැදිලි කරනවා. මේ කරුණ පැහැදිලි කරනකොට අපි තවත් කරුණක් උපකල්පනය කරලා කියනවා. හරි අපි කියමුකෝ මේක මෙහෙමයි කියලා. දැන් අපි ගත්තොත් පළවෙනි උදාහරණ වාක්‍ය වලට පේනවා ඇති let's say we are brothers. නමුත් ඇත්තටම අපි සහෝදරයෝ නෙමෙයි. නමුත් අපි හිතමුකෝ අපි සහෝදරයෝ කියලා. කියලා අර මොකක් හරි එක් පිළිබඳව කිසියම් පොයින්ට් එකකට කරුණු පැහැදිලි කිරීමක් කරනකොට තමයි අපිට ඔහොම අවශ්‍ය වෙන්නේ. ඊළඟ උදාහරණ වාක්‍ය බලන්න. Let's say he doesn't like me. හරි අපි නිකන් උපකල්පනය කරලා හිතමුකෝ ඔහු මට කැමති නැහැ කියලා. අන්න අපිට කියන්න පුළුවන් let's say he doesn't like me. Let's say he doesn't like me. හරි අපි හිතමුකෝ ඔහු මට කැමති නැහැ කියලා. අන්න ඒකයි ඔහුගේ අවස්ථාව. ඒ කියන්නේ මොකක් හරි කරුණු කාරණාවක් පැහැදිලි කිරීමට අපි මොකක් හරි තව උපකල්පිත කරුණක් අරගන්නවා. අන්න ඒක අපි ඒ කරුණ ඇත්තටම සත්‍ය නොවුවත් හරි අපි හිතමුකෝ මෙහෙමයි කියලා. කියලා අපි අර අදාළ කරුණ අපිට පැහැදිලි කරන්න පුළුවන්. අපි දැන් යමු උදාහරණ පැටර්න් නම්බර් 8 වලට. අපි මේ ඉගෙන ගන්න හදන අටවෙනි වාක්‍ය රටාව තමයි it's too bad. It's too bad කියන්නේ හරිම අවාසනාවන්තයි කියන එක.
හරිම අවාසනාවන්තයි. හැබැයි මේක කෙනෙක්ට බැලූ බැල්මට පෙනෙයි බෑඩ් කියන්නේ නරකයි. ටූ කියන්නේ අර ගොඩක්. අයියෝ හරිම නරකයි. ගොඩක් නරකයි කියන අදහසක් නේ ඔකේ තියෙන්නේ කියලා. නෑ. එහෙම අදහසක් නෙමෙයි. මේක තියෙන්නේ මොකක් හරි හරිම අවාසනාවන්ත සිදුවීමක් අපිට ප්‍රකාශ කරන්න. අපි අර සිංහලෙන් කියන්නේ අයියෝ බලන්නකො කියන අදහස. තමන් පළවෙනි උදාහරණ වාක්‍ය. It's too bad I don't have time. අයියෝ බලන්නකො මට වෙලාව නෑනේ හරිම අවාසනාවන්තයි. බලන්නකො අයියෝ මට වෙලාව නෑනේ. It's too bad I don't have time. තවත් උදාහරණ වාක්‍යයක් තියෙනවා. අයියෝ ඔයා අද කාර්ය බහුලයිනේ. It's too bad you are busy today. කියන්නේ හිතන්නකො අපි කෙනෙක් එක්ක කොහේ හරි යන්න plan කරන් හිටියා. එයා අද කාර්ය බහුලයි. බලන්නකො හරිම කාර්ය හරිම අවාසනාවන්තයි. ඔයා අද කාර්ය බහුලයිනේ. අපි කියන්නේ like it's too bad you are busy today. It's too bad you are busy today. මේ it's too bad කියන එකත් ඇත්තටම ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඉංග්‍රීසි වාක්‍ය රටාවක් තමයි මේක. අපි දැන් යමු වාක්‍ය රටා අංක 9ට. දැන් වාක්‍ය රටා අංක 9 වලට පේන ඇති තියෙනවා thank god කියලා. මම පොඩක් අවස්ථාව පැහැදිලි කරන්නම් කොයි අවස්ථාවේදී මේක භාවිත කරන්න පුළුවන් කියලා. කියන්නේ නරක දෙයක් සිද්ධ වෙන්න තිබුණා. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. කියන අපිට ලොකු සහනයක් ලැබුණ වෙලාවක ලොකු සහනයක් ලැබුණ වෙලාවක අපිට භාවිත කරන්න ඕන වාක්‍ය රටාවක්. අපිට කියන්න ඕනේ දැන් පළවෙනි වාක්‍යය බලන්න thank god we don't have a problem. මේ ලොකු දෙයක් අපිට ප්‍රශ්නයක් නැති එක. අන්න ඒක තමයි ඔකෙන් අදහස් කරන්නේ. මේ අපිට ප්‍රශ්නයක් නැහැ නේ ඒක ලොකු දෙයක්. දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ කියන අදහසත් ඔකේ තියෙනවා. ඊළඟට බලන්න දැන් කොයි හරි යන්න හවස වරුක plan කරනවා රෑ වෙලා. දැන් සතිය වෙන දවසක නම් බෑ. සිකුරාදා පුළුවන් සෙනසුරාදා නිවාඩු වින්දා. එහෙනම් මේ ලොකු දෙයක් අද සිකුරාදානේ. ඒ නිසා අපිට කොයි හරි දැනකට සහභාගී වෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න අපිට කියන්න පුළුවන්. Thank God today is Friday. Thank God today is Friday. එතකොට මේ thank God කියන එක ඉංග්‍රීසි කතා කරන අය විතරම යූස් කරන වාක්‍ය රටාවක්. මේක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අපේ එදිනදා ඉංග්‍රීසි කතනයට. අපි දැන් යමු අද දවසේ අවසාන වාක්‍ය රටාවට. අවසාන වාක්‍ය රටාවේ තියෙනවා there is no way කියලා. මොකද මේ there is no way කියන්නේ? කියන්නේ there is no way කියන්නේ විදිහක් නැහැ කියලා. කියන්නේ මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. කියන්නේ අපිට මේක ඇත්තටම භාවිත කරන්න පුළුවන් අවස්ථාව තමයි අනපේක්ෂිත අවස්ථාවකදී අනපේක්ෂිත දෙයක් සිද්ධ වෙනකොට. අන්න අපිට මේ there is no way කියන පැටර්න් එක භාවිත කරන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි උදාහරණ වාක්‍ය. There is no way we have a test today. කියන්නේ අද අපිට පරීක්ෂණයක් තියෙන විදිහක් නැහැ. හරි අපි හැම දෙයකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැම දෙයකට අපි සූදානම් වෙලා ඇවිල්ලා නෙමෙයි මේ ඉන්නේ. අන්න අපිට කියන්න පුළුවන්. There is no way we have a test today. There is no way we have a test today. කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගිහිල්ලා අපි එතන තැනකට ගියාම කියනවා අද ඔයාලා ටෙස්ට් එකක් තියනවා කියලා. මොකක් හරි පන්තියක් හරි මොකක් හරි ඔයාලා ෆලෝ කරන පාඨමාලාවක් කියලා හිතන්නකො. අන්න ඒතර ඔයාලට කියන්න පුළුවන්. There is no way we have a test today. අපි බලමු දෙවෙනි උදාහරණ වාක්‍ය. There is no way this is your house. මොකද ඒකෙන් අදහස් කරන්නේ? කියන්නේ කෙනෙක් පෙන්නලා කියනවා මේ මේ මේක තමයි මගේ ගෙදර කියලා. අපි කියනවා මේ මේ මේක මේ ඔයාගේ ගෙදර වෙන්න විදිහක් නැහැ. බොරු කියන්න එපා කියනවා. There is no way this is your house. There is no way this is your house. අන්න අපිට there is no way කියන පැටර්න් එක අපිට භාවිත කරන්න පුළුවන් හොඳ වාක්‍ය රටාවක්. ඉතින් මම හිතන්නේ අද හොඳ ප්‍රායෝගික වාක්‍ය රටා 10ක් ඉගෙන ගත්තා. ඉතින් මේ වාක්‍ය ඉගෙන ගන්න එකේ තියෙන වැදගත්කම තමයි ඔයාලට එදිනෙදා භාවිතයට ගන්න පුළුවන් හොඳ වාක්‍ය රටා තමයි මේවා. ඉතින් මේවා ප්‍රැක්ටිස් කරන එක ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි වලට හොඳයි.
හරි අපි එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඉතින් මම හිතන්නේ අද වීඩියෝ එකකින් ඔයාලා ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි දැනුමට අවශ්‍ය වෙන වාක්‍ය රටා 10ක් ඉගෙන ගත්තා ඉතින් මේ වගේම පුළුවන් තරම් ඔයාලට සෙන්ටෙන්ස් පැටර්න් ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම හොඳ වෙනවා ඉතින් එහෙම හොඳට ප්‍රැක්ටිස් කරන පාඨමාලාවක් තියෙන ඔන්ලයින් ක්ලාස් එකක් ඒකට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ලිස්සන නම්බරයට ඔයාලගේ විස්තර දාන්න හරි අපි එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු බොහොම ස්තුතියි